දැන් ඒ අතරේ දිවයින පුවත්පතේ තවත් ඒ වගේම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් අපිට අහන්න ලැබෙනවා. හොරු සමග යන දේශපාලන නායකයන් පන්නා දැමිය යුතුයි කියලා කියන්නේ මීළඟ ජනපති එන්නේ කළුතරින් කියලා කුමාර වෙල්ගම මහතා කියනවා. දැන් ඔන්න කළුතරින් ඉන්න දේශපාලකයන් කල්පනා කරන්න පටන් ගන්නවා, කවුද දැම්මේ මීළඟට එන ජනපති කළුතරින්? කුමාර වෙල්ගම මහතා ඔහු ගැනමද කියන්නේ අපි බලමු. අකිත පෙරේරත් රනිල් ධර්මසේනත් ගෙන එන වාර්තාව. හොරු සමග යන දේශපාලන නායකයන් පන්නා දැමීම සඳහා නව ලංකා පෙරමුණෙන් ඔහු පාර්ලිමේන්තුවට නෑකම් කියන මහත්මයෙකු බවත්, හොරකම් නැවැත්වීමේ අරමුණින් එම මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලත් වෙල්ගම මහතා, එහෙම වුණොත් ඊළඟ ජනාධිපතිවරයා කළුතර දිස්ත්‍රික්කෙන් පත්වෙනවා කියලා තමයි ඔහු කියන්නේ. හොරු සමග එකතු වී සෙල්ලම් කරන්න එපායයි ඉල්ලා සිටි කුමාර වෙල්ගම මහතා තමාද කෙසේ හෝ ලබන වතාවෙත් පාර්ලිමේන්තුවට තේරී පත්වන බවත් කියා සිටියා. ජනතාව අපිටත් හිටපු අයටත් ඉන්න අයටත් හොරු කියන එක පුදුම වෙන්න දෙයක් නෑ. ඊයේ පෙරේදා කළුතරින් ඒක දැක්ක. රත්තරන් කෙනෙකු ඉස්සරහට දාගෙන කරපුවා දැක්කහම අපිටම ලැජ්ජයි. ජනතාව ඒ අය ගැන දන්නවා. හිටපු අගමැතිවරයෙකුගේ පුතෙකු වන කළුතර දිස්ත්‍රික්කයේම ඇමතිවරයෙකු වන විදුර වික්‍රමනායක වැනි අය සිටියදී එවැනි පුද්ගලයන්ගෙන් අවසරලත් ගත් හැටිත් අපි දැක්කා. මේ රටේ සිරිමාව බණ්ඩාරනායක ලලිත ඇතුළත් මුදලි වැනි මෑත භාගයේ සිටි ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ කීප දෙනෙක්ම අපිට ආදර්ශයෙන් දුන්නා. එතකොට ඒ අතරේම ඔහු ප්‍රකට දේශපාලන චරිත කීපයකම නම් මතක් කරා. මහින්ද රාජපක්ෂ මහතාට අප හැමදාම ගරු කළයි. දැන් පෙනෙන මේ දේශපාලනය ගැන ජනතාවට විශ්වාසයක් ඇති වෙන්න නම් හොරුන්ගෙන් තොර වෙච්ච ගමනක් ඕනේ. මම ඒක ජනාධිපතිතුමාටත්, සජිත් ප්‍රේමදාස මහතාටත්, අනුර කුමාර දිසානායක මහතාටත්, සෙසු නායකයින්ටත් අවධාරණය කරන්නට කැමතියි කියලා දැන් එහු අනාගත කාලයෙන් කියනවා, වර්තමාන කාලයෙන් කියනවා, අතීත කාලය ගැන නම් කියන්නේ නැහැ. හොරු සමග යන දේශපාලන නායකයන් පන්නා දැමිය යුතුයි කියලයි කුමාර වෙල්ගම මහතා කියන්නේ. කියන්නේ වර්තමානයේ සහ අනාගතයේදී සිද්ධ වෙන්න ඕන දේවල් ගැනයි ඔහු ඒ කියන්නේ. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.